මේ ලෝකයේ සිදුවන සමහර දේවල් අපිට හිතා ගන්නවත් බෑ. මේ තෙවෙන එක පාරටම විශ්වාස කරන්න අමාරු සිදුවීමක්. පසුගියදා සමාජ මාධ්‍ය තුල පළවී තිබුණේ වයස අවුරුදු 2ක් වන කුඩා පිරිමි ළමයෙකු තමාගේම අවමංගල්‍ය උත්සවය අතරතුර මිනි පෙට්ටියෙන් නැගිට තම පියාගෙන් වතුර ඉල්ලා ඇති බවයි. මේ එකවරම විශ්වාස කිරීමට අමාරු සිදුවීමක් වුණාට මුළු ලෝකයේම අවධානයට ලක් වූ කතාවක් බවට පත් වුණා. ප්‍රසිද්ධ රෝහලක රෝහල්ගත වෙලා ප්‍රතිකාර ලැබමින් සිටි හිරුෂකාවෙන්ද නැමැති මෙම පිරිමි දරුවා නියුමෝනියා රෝගය වැළඳී සිටි රෝගියෙක්. එම රෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ असाध्य वे दड़ सत्कार एकके प्रतिकार लभमिन सिटी में दरुआ एकवरम हुस्म गनीम नत्रकल बवाय ए अणुव रात्री हताय हतलियट पमन मे दरुआ मियगिय बवट प्रकाशकल वैद्य वरुण दरुआगे देह पौले अयवेत बार दी तिबेनवा ओहुगे देह पौले अयगे दड़ शोक्य मेद निवसे तबाति बुना එම්බම් කිරීමක් දනකල මෙම දේහ සම්බන්ධ අවසන් කටයුතු කිරීමට පැයකට පමණ කාලයක් තිබියදී එකවරම මෙම දරුවා මිනි පෙට්ටිය තුල ඉඳගෙන තිබෙනවා. එසේ ඉඳගත් දරුවා තමා අසල සිටි පියාගෙන් වතුර ඉල්ලා තිබෙනවා. මේ සම්බන්ධව පිරිමි ළමයාගේ පියා මාධ්‍යට පවසා තිබුණේ මෙවැනි කතාවක්. ඒ වෙලාවේ හැමෝම බය වෙලා හතර අතේ දුවන්න ගත්තා. අපිට අපේ ඇස් අදහ ගන්න බැරි වුණා. හරියට ප්‍රතිහාරයකින් වගේ අපේ දරුවාට ආයමත් පණ ඇවිත් තිබුණා. ටික වෙලාවක් එහෙම හිටපු අපේ පුතා ආයමත් මිනි පෙට්ටියේ වැතිරුණා. ඉන්පසු අපි කාටවත්ම ආයෙත් ඔහු අවදි කරගන්න බැරි වුණා. ඔහු නැවතත් මිය ගියා යනුවෙන් ඔහු පැවසුවා. අනතුරුව ඔවුන් නැවතත් දේහ රෝහල වෙත ගෙන ගියා අතර එහිදී වෛද්‍යවරුන් නියත වශයෙන්ම පවසා තිබෙනවා දරුවා මිය ගොස් ඇති බව. කෙසේ වෙතත් අවසානයේදී මෙම දරුවාගේ අවසන් කටයුතු තවත් පැයක් පමණ ප්‍රමාද කිරීමට පවුලේ අය තීරණය කළේ දරුවාට නැවත පණ ඒවි යන බලාපොරොත්තුවෙන්. මෙම දරුවා වෛද්‍යවරුන්ගේ නොසලකීම නිසා අකාලේ මියගිය බව පවසමින් මෙම දරුවාගේ පියා අවසානයේදී එම වෛද්‍යවරුන්ට එරෙහිව නඩුවක්ද ගොනු කර තිබුණා. ඉතින් යාළුවනේ දිනපතා මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා පහත බටනය ක්ලික් කර අපව subscribe කරන්න.